වැඩි හැඳින්වීමකට යන්න ඕනේ නැහැ කියා දෙන්න ආදරය තරම් රණෝලියා කියනකොට මේ වෙනකොට හැමෝම දන්න මුළු ලංකාවම දන්නවනේ රණෝලියා කොහොමද ඉතින් හොඳින් ඉන්නවා ශෂිනී ඉතින් එදා ප්‍රෝග්‍රෑම් එකට පස්සේ උඟ කාලෙකට පස්සේ ඔන්න අදත් ඔයා හම් වෙලා ඉන්නවා හරි එහෙනම් අපි රුහිර ෆිල්ම් එක ගැන චුට්ටක් කතා කරමු මේක ටික වෙනස් ෆිල්ම් එකක් නේද අපි ඕනෑ තරම් ඇවිල්ලා තියෙන ෆිල්ම්ස් බලන්න හැබැයි මේක ටික වෙනස් පොඩක් තාසය බීතිය දනවන චිත්‍රපටය මොකද හිතන්නේ මේ ෆිල්ම් එක ඇත්තටම හරි අපූර්වවටම නිර්මාණය කරපු ලංකාවේ තුල බිහි වෙච්ච හරිම තාත්වික ෆිල්ම් එකක් මොකද ගොඩාක් ඒවයි වැරද්දා කියන්නේ නැහැ මම නමුත් මේ මෑත කාලයකදී බිහි වෙච්ච හරිම ලස්සන නිර්මාණයක්. ඉතින් ඇත්තටම කියනවා නම් ඇත්තටම බය වුණා. බය වී තමයි බැලුවේ. ඉතින් ඒකට ස්තුති කරන්න ඕනේ පබෝදා සංදීපනි එතකොට රොෂාන් රණවන අයිය ඇතුළු මහේෂ් මදුසංක ඇතුළු ඒගොල්ලන්ගේ ටීම් එකටම ගොඩාක් ස්තුති කරනවා. ලස්සන දෙකීමක් අපිට දුන්නාට. ලස්සන වැඩක් කියලා කියවනේ අපි ප්‍රේක්ෂකයට කියමු බලන්න එන්න කියලා මේ චිත්‍රපටිය නේද? ඔව් අනිවාර්යෙන් මම හිතනවා ඕගලන්ට ළඟම තියෙන සිනමාවෙන් බලන්න පුළුවන් සිනමා හලෙන් බලන්න පුළුවන් වෙයි රුහිරේ දැන් අද තමයි මංගල දර්ශනයේ ප්‍රදර්ශනය කළේ ඉතින් ඉදිරියේදී බලා ගන්න පුළුවන් වෙයි. හරි ඔන්න ඔය විදිහට තමයි චිත්‍රපටිය ගැන අපි කතා බහ කරේ. අපි කතා කරමු ඉස්සරහට මොන නිර්මාණවලින්ද අපිට හංසව දැක ගැනීමට හැකියාව තියෙන කියලා ඒවත් අපි කියමු. ඔව් මෙහෙමයි දැන් ගොඩක් රණුලියා තමයි කියා දෙන ආදරි තරම් කළේ ඒකත් එක්කම අලුතෙන් ධනුෂ්ක අයියාගේ අපිට ඔයාලට මම කලිනුත් කිව්වා ධනුෂ්ක රත්නායකගේ ඇකඩමියේ ඉන්න ගමම්ම අයියාගේ අලුතෙන් වැඩ දෙකක් හම්බුණා ඒ තමයි ITN එකේ දිව්‍යාදරී කියලා 21 වෙනිදා ඉඳන් 8ට යනවා ඒකේ රේණු කියලා චරිතයක් කරනවා ඒ වගේම තමයි ජාතික රූපවාහිනී අයිස් කියලා එකක් නේ ඒකට තාම දින නියමිත නැහැ නමුත් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒකේ ජෙනී කියලා චරිතයක් කරනවා වෙනස් චරිත ඔව් චරිතයට වැඩිය ගොඩක් වෙනස් චරිත දෙකක් හරි එහෙනම් චරිතංග නිලයක් විතර දැක්ගෙන අපිට හැකියාවක් තියෙනවා එහෙනම් හරි මම එදා මේ මතක් කළා මෙයාගේ වැඩසටහනේදී මම හරි ආසයි තාසියකගේ චරිතයක් කරන්න කියලා මතක ඇතිනේ ඉතින් ඒ කියලා මාසයක් යන්න හම්බුනේ හම්බුණා එහෙනම් කියලා කිරි හරි එහෙනම් ඉතින් හංසෝ වගේ ඉදිරි වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපේ මුළු ක්‍රූ එකම අපිට විශ් කරනවා ඔගලෙන් ක්‍රූ එකටත් ගොඩක් විශ් කරනවා ඉතින් වැඩ කටයුතු හැමදේම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා